ඉතහා දුර පාඩම ඒක එක මේක දෙක දෙක හොඳයි ඔයාට මතක ඇති පුතේ මේ මීටර සෙන්ටිමීටර නේද ඒව දැන් ඔයාලට හොඳට හුරුයි මීටරයක් කියන කියන්නේ මොකක්ද සෙන්ටිමීටරයක් කියන්නේ මොන වගේ දිගක්ද නේද එතකොට මීටරෙන් මනින්න පුළුවන් දේවල් මොනවද සෙන්ටිමීටරෙන් මනින්න පුළුවන් දේවල් මොනවද ඉතින් ඔන්න ඔයවා මේ අපි මීට කලින් පන්තිව ඉගෙනගෙන තියෙනවා ඒක නිසා ඒවා පුළුවන් හැබැයි මීටර හා සෙන්ටිමීටර ඇතුළත් එකතු කිරීමේ සහ අඩු කිරීමේ ගැටලු කලින් කරා නමුත් අපි මතක් වෙන්න බලමු අපි මේවත් ඔයාලට පුළුවන් ද කියලා. එහෙනම් අපි අනුමාත්‍රකාවක් ලියාගනිමු. මීටර හා සෙන්ටිමීටර. මීටර හා සෙන්ටිමීටර මීටර හා සෙන්ටිමීටර ඇතුළක් එකතු කිරීමේ හා අඩු කිරීමේ ගැටලු එකක් දිගයි ලියා ගන්නවා හොඳයි හරි ලියාගත්තනේ මීටර හා සෙන්ටිමීටර ඇතුළත් අවසන් එකතු කිරීමේ සහ අඩු කිරීමේ ගැටලු නේද හරි අපි මුලින්ම බලමු ඉතාම සරල ප්‍රශ්න කීපයක් මීටරයට සෙන්ටිමීටර කීයද මේක මනෝමයෙන් කියන්නේ මීටරයට සෙන්ටිමීටර කීයද? 100යි. ඔව්. 100යි. 100යි. සෙන්ටිමීටර 300ක මීටර 3යි. 3යි. වෙරි ගුඩ්. මීටර 3යි. මීටර 3යි. මේක සෙන්ටිමීටර 450ක සෙන්ටිමීටර 450ක මීටර 4යි සෙන්ටිමීටර 50යි. ඔව් මීටර 4යි සෙන්ටිමීටර 50යි. මීටර 5යි තවත් සෙන්ටිමීටර 20යි. සෙන්ටිමීටර වලින් කියන්න බලන්න මීටර 5යි සෙන්ටිමීටර 50යි. හරිම පහසුවෙන් විසඳන්න පුළුවන් මනෝමයෙන් විසඳන්න පුළුවන් වෙන්න ඕන ගණන් හද හද ඉන්න දෙයක් නැහැ. හරි. එහෙනම් ඉතින් අපිට කෙලින්ම යන්න පුළුවන් මේ එකතු කිරීමේ ගැටලුවකට. හොඳයි. අපි එහෙනම් එකතු කිරීමේ ගැටලුවකට යමු. මේක හැබැයි ඔයාලා ලියා ගන්න ඕන. ඔන්න ලියා ගන්න. පන්ති කාමරය සැරසීම සඳහා පන්ති කාමරය සැරසීම සඳහා
මීටර 3යි ආයෙත් කියනවාද සර් පන්ති කාමරය සැරසීම සඳහා මීටර 3යි සෙන්ටිමීටර 35ක් දිග මෙහෙම ලියන්න මීටර 3යි සෙන්ටිමීටර 35ක් දිග පන්ති කාමරය සැරසීම සඳහා මීටර 3යි සෙන්ටිමීටර 35ක් දිග රතු පාට පොඩි වැලක්ද රතු පාට පොඩි වැලක්ද මීටර 4යි සෙන්ටිමීටර 80ක් දිග මීටර 4යි සෙන්ටිමීටර 80ක් දිග නිල් පාට කොඩි වැලක්ද ඔය තියෙන්නේ ලියාගන්න සාදන ලදි නිල් පාට කොඩි වැලක්ද සාදන ලදි සාදන ලද පොඩි වැල් දෙකෙහි මුළු දිග කොපමණද සාදන ලද පොඩි වැල් දෙකෙහි මුළු දිග කොපමණද හොඳයි බලමු අනිත් අයත් හදන ගම හදන් බලන්න ඕ පුතේ මේක අපි පියවරෙන් පියවර බලමු දැන් ඔයාලා හදපු විදියට හරිද කියලා බලන්න වැරද්දක් තියෙනවා නම් මකලා හදාගන්න පළමුවෙන්ම මේ සෙන්ටිමීටර දිග ප්‍රමාණ දෙක එකතු කරන්න ඕන නේද පළමුවෙන්ම සෙන්ටිමීටර දිග ප්‍රමාණ දෙක එකතු කරන්න ඕන ඒ කියන්නේ මෙන්න මෙහෙම ලියා ගන්න ඕන මීටර සෙන්ටිමීටර වෙනම ලියාගෙන නේද පළමු පොඩි වැලේ දිග මීටර 3යි සෙන්ටිමීටර 35යි මීටර 3යි සෙන්ටිමීටර 35යි හරිනේ මීටර 3යි සෙන්ටිමීටර 35යි දෙවන පොඩි වැලේ දිග
මීටර 4යි සෙන්ටිමීටර 80යි 80යි රයිට් දැන් මුළු දිග සොයන්න මේක එකතු කරන්න එපා එහෙනම් අපි මේ විදිහට ඉරි ඇඳලා හදා ගන්න නේද පළමුව කරන්නේ මොකද්ද සෙන්ටිමීටර ප්‍රමාණ දෙක එකතු කරනවා එතකොට මේ දෙක එකතු කරාම 115ක් නේ නේ 80යි 35යි එකතු කරාම 115යි නේද 5යි 8යි 3යි 11යි 115ක් වෙනවා ඉතින් සෙන්ටිමීටර 115ක් කියන්නේ 115ක් කියන්නේ නේද ඔයාලා දන්නවද දැන් මීටර 1යි සෙන්ටිමීටර 15යි මීටර 1යි සෙන්ටිමීටර 15යි එතකොට එවිට පිළිතුර කොහමද අපි ලියන්නේ සෙන්ටිමීටර තීරුවේ තමයි 15 ලියන්න වෙන්නේ ආ සෙන්ටිමීටර තීරුවේ 15 ලියන නේද මීටර ඔව් 5යි 0යි 5යි 8යි 3යි 11 වෙන එක ආ එකක් ඉතිරි ඒක අපි ගෙන යන්න ඕන කොහාටද පුතේ මීටර තීරුවට ගෙන මීටර තීරුවට ගෙන යන්න ඕන එවිට දැන් මෙතන 4යි 3යි 7යි මේකත් එක්ක 8ක් වෙනවා නේද ඒකත් එක්ක තමයි 8 එන්නේ හරි ඉතුරු එකත් එක්ක එහා පැත්තෙන් ගෙන අපු මීටර එකක් එක්ක right එහෙනම් දැන් ඕන අපිට කොඩි වැල් දෙකේ මුළු දිග අපිට ගන්න පුළුවන් මීටර 8යි සෙන්ටිමීටර 15යි කියලා නේද මීටර 8යි සෙන්ටිමීටර 15ක් බව දැන් අපිට තේරෙනවා හරිද හොඳයි කාගේද හරි චානුලිගේ හරි සජිබමගේ හරි දිසුණිගේ හරි සර් අක්ෂරාගේ හරි සර් හොඳයි හරියට දාගන්න එහෙනම් අපි අඩු කිරීමේ ගැටලුවක් බලමු නේද හොඳයි එහෙනම් අඩු කිරීමේ ගැටලුව ලියා ගන්න ඔයාලා හොඳයි නිවසක දොරවලට සහ නිවසක දොරවලට සහ ජනෙල් වලට නිවසක දොරවලට සහ සර් ආයමත් කියන්න පුළුවන්ද ජනෙල් වලට තිර දැමීම සඳහා නිවසක දොරවලට සහ ජනෙල් වලට තිර දැමීම සඳහා තිර දැමීම සඳහා තිරරෙදි මීටර 12ක් තිරරෙදි මීටර 12ක් තිරරෙදි මීටර 12ක් අවශ්‍ය වේ අවශ්‍ය වේ දැනට තිරරෙදි මීටර 5යි සෙන්ටිමීටර 50ක් ඇත දැනට තිරරෙදි දැනට තිරරෙදි
දැනට තිරරේදී මීටර 5යි සෙන්ටිමීටර 50ක් තව කොපමණ තිරරේදී ප්‍රමාණයක් අවශ්‍යද දැනට තියෙනවා 5යි 50ක් තා කොච්චර ඕනද 12ක් ඕන එහෙනම් මොකද අපි කරන්න ඕන අඩු ප්‍රමාණය බලන්න මුළු ප්‍රමාණයෙන් තිබෙන ප්‍රමාණය අඩු කළ විට නේද? තව ඕන ප්‍රමාණය ඉබේම ලැබෙනවා. නම් කරන්න බලන්න. මීටර 6යි සෙන්ටිමීටර 50. හොඳයි. අපි බලමු අනිත් අයගේ පිළිතුරු ගන්නකම් ඉමු. කරුලි මීටර 6යි සෙන්ටිමීටර 50යි මීටර 6යි සෙන්ටිමීටර 50යි සර් 6යි සෙන්ටිමීටර 50යි හරි අම් බෝඩ් එකට එන්න මීටර 6යි සෙන්ටිමීටර 50යි මීටර 6යි සෙන්ටිමීටර 50 හොඳයි පුතේ හැමෝම හරි උත්තරේ අරගෙන තියෙන බව පේනවා මේ බලමු අපි එහෙනම් නේ රයිට් එතකොට මෙන්න මෙහෙමනේ එන්නේ ඔව් මේ බලන්න දැනට තිබෙනවා 12ක් නේද සෝරි උවමනා ප්‍රමාණය 12යි මෙහෙම ජනෙල් මැනලා මේ බලන්නේ දැන් තිරරෙදි දාන්න ජනේලේ ජනේලේ මැනගෙන මැනගෙන යනවා නේද එතකොට මැනගෙන මැනගෙන ගියාට පස්සේ මෙන්න 12ක් වුමනා වෙනවා මීටර 12ක් වෙනවා හැබැයි දැනට තිබෙන්නේ 5යි මීටර 5යි 50යි එහෙනම් අපි මුළු ප්‍රමාණය පුතේ 12යි මීටර 12යි සෙන්ටිමීටර පැත්තට අපිට දාන්න වෙන්නේ බිංදු නේද බිංදු දෙකක් අපි දැම්මට කමක් නැහැ ලේසි එතකොට නේ Right, tiba pramanya meter pahai, sentimeter panah. Right, tahu awasnya pramanya soya napi, aduk keran nona mulu pramanya, me pramanya aduk keran. Ned, hari, api aduk keran. Meten, me bintu dekem panah apa aduk keran, ben? Ned, ekani sa api mau dekat. Oh, meter pesen. එක මීටරයක් ගේනවා නේ එකක් ගේනවා එකක් මේ පැත්තට ගේනවා එකක් එක මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100ක් සෙන්ටිමීටර 100ක් ආ එහෙනම් දැන් මෙතන එකක් කියන්නේ 100ක් 100ෙන් 50ක් අඩු කරාම මෙතන 50ක් ඉතුරු වෙනවා 50ක් අඩු කරාම 50යි මීටර 11ක් තියෙනවා සියක් වෙන්නේ මොකද මීටර එකකට සෙන්ටිමීටර 100ක් තියෙන නිසා නේද සෙන්ටිමීටර 100ක් තියෙන නිසා හොඳයි එහෙනම් මෙන්න අපේ උත්තරය හරි ළමයි රයිට් එකක් දාගන්න රයිට් එක
තේරුම් මේ ප්‍රශ්නේ මොකක්ද සර්? දැන් ඔයාලට ඕකේ පෙළ පොතේ ප්‍රශ්න ටික කරන්න පුළුවන් මොකද්ද මේ දිගහා දුර නේද දිගහා දුර සර් මට ඇහෙන්නේ නැහැ ඔයා සර් කියනේවයි මිට ඇහෙන්නේ ආසා ඕ ඔයාගේ සවුන්ඩ් එක ටිකක් වැඩි කරගන්න ලසිත ඇහෙනවා සර් සවුන්ඩ් එක වැඩි කරගන්න පුතේ ෆෝන් එකේ සවුන්ඩ් එක වැඩි කරගන්න හරි අපි ඊළඟ ප්‍රශ්නේ ලියමු සර් දිගහ දුර පාඩම ඉවර කරන්න ඕනද ඕ ඉවර වෙන්න කරන්න ඒ ප්‍රමාණය හොඳයි අපි ඊළඟ ප්‍රශ්නේ ලියා ගනිමු දිග මීටර 5ක් වූ රිබන් පටියකින් දිග මීටර 5ක් වූ රිබන් පටියකින් දිග මීටර 5ක් වූ රිබන් පටියකින් පටියකින් සෙන්ටිමීටර 20 කැබලි තුනක් කපා ගන්නා ලදි දිග මීටර 5ක් වූ රිබන් පටියකින් සෙන්ටිමීටර 20 කැබලි තුනක් කපා ගන්නා ලදී. තුනක් කපා ගන්නා ලදී. රිබන් පටියේ ඉතුරු කොටසේ දිග කොපමණද? රිබන් පටියේ ඉතුරු කොටසේ දිග රිබන් පටියේ ඉතුරු කොටසේ දිග කොපමණද? සෙන්ටිමීටර් මීටර 4 සෙන්ටිමීටර් 80යි. මීටර 4 සෙන්ටිමීටර් 80යි. මීටර 4 සෙන්ටිමීටර 80යි. මීටර 4 සෙන්ටිමීටර 40යි.
Meter hatarai centimeter hasuwai. Balamu neda. Hari metende pute dang oppama ribbon patiye diga meter pahai. Neda. හතරයි සෙන්ටිමීටර හතලිහයි සෙන්ටිමීටර. ඕ එතකොට දැන් 20 කැබලි තුනක් කපා ගන්න. ඉස්සර වෙලා බලන්න ඕන 20 කැබලි තුනක් කියන්නේ කොච්චරද කියලා. 20 ඒවා තුනක් ඉතින් හදා ගන්න සෙන්ටිමීටර 60යි. සෙන්ටිමීටර 60ක්. එහෙනම් අපි අඩු කරන්න ඕන නේද? අ සෙන්ටිමීටර ඕ මීටර මීටර 5න් අපි අඩු කරන්න ඕන සෙන්ටිමීටර 60ක්. සෙන්ටිමීටර 60ක් තමයි අඩු කරන්න ඕනේ. මීටර 4යි සෙන්ටිමීටර 40යි. ඕ එතකොට අපිට පිළිතුර එනවා. දැන් මෙතන බිංදුවෙන් 60ක් බෑ මෙහෙන් එකක් ගේනවා. නේද? එතකොට මෙතන 100යි 100ෙන් 60ක් 40යි. 40යි. මෙතන මෙතන 40 4 ඕ හරි නේද? ඕ 100ෙන් 60ක් 40යි. මෙතන 4 එකක් ගෙන ගිය නිසා 4යි නං ඉතුරු රිබන් පටිය දිග මීටර 4යි සෙන්ටිමීටර 40යි හොඳයි රයිට් එක දා ගන්න මෙන්න ඊළඟ ප්‍රශ්නය වැටක් ගැසීම සඳහා වැටක් ගැසීම සඳහා ගෙනා කම්බි රෝල් වැටක් ගැසීම සඳහා ගෙනා කම්බි රෝල් දෙකක කම්බි රෝල් දෙකක අම්ම කුස්සිය සිංග පිළිවෙලින් මීටර 28යි සෙන්ටිමීටර 75ක් සහ මීටර 28යි සෙන්ටිමීටර 75ක් හා මීටර 37යි සෙන්ටිමීටර 65ක් මීටර 37යි සෙන්ටිමීටර 65ක් වේ. ඔන්න කම්බි රෝල් දෙකේ දිග එකක් 28යි සෙන්ටිමීටර 75ක් අනිත් එක මීටර 37යි සෙන්ටිමීටර 65ක් පළවෙනි ප්‍රශ්නය කම්බි රෝල් දෙකෙහි ඇති කම්බිවල මුළු දිග කොපමණද? මුළු දිග
කම්බි රෝල් දෙකෙහි ඇති කම්බි වල මුළු දිග කොපමණද? එක හදන්න එක හදලා මෙන්න දෙවෙනි ප්‍රශ්නෙත් හදන්න හටායි සෙන්ටිමීටර් හතලියයි සෙන්ටිමීටර් හටහයයි මීටර සෙන්ටිමීටර් හතලියයි සෙන්ටිමීටර් मेरे देवनी प्रश्न याद करा මීටර 8යි සෙන්ටිමීටර 90යි නෑ නේ ලාකට ගන්න ඕන නෑ හරි හරි ගෙන්නුවා නෑ ඒක ඉතින් තමයි සෙන්ටිමීටර 46යි දෙවෙනි එකේ මීටර 8යි සෙන්ටිමීටර 90යි පළවෙනි එකේ උත්තරේ මීටර 66යි සෙන්ටිමීටර 40යි දෙවෙනි එකේ උත්තරේ මීටර 8යි සෙන්ටිමීටර 90යි මීටර් මීටර් 8යි සෙන්ටිමීටර් 90යි හමයි පුතේ බලමු නේද Where is it? Mailing game in Oyala.